ඔයාගේ බිස්නස් එකේ ඔයාට සල්ලි එන විදිහ මොකක්ද? ආදායම එන විදිහ මොකක්ද? මොකද ඔයාගේ බිස්නස් එකේ ඔයාට ආදායම එන විදිහට නෙවෙයි අනිත් බිස්නසස් වල ඒක සිද්ධ වෙන්නේ. ඒක රැඳිලා තියෙන්නේ ඒ බිස්නස් එකේ බිස්නස් මොඩල් එක මත. ව්‍යාපාරිකෙක් විදිහට ඔයාට පුළුවන් වෙන්න ඕනේ රයිට් මේක මේ මොඩල් එක මේ බිස්නස් එකේ මේ මොඩල් එක තියෙනවා රයිට් අර බිස්නස් එකේ මේ මොඩල් එක තමයි යූස් කරන්නේ හරි මේකේ මේ දෙකම පොඩ්ඩක් ලාවට තියෙනවා මේ විදිහට ඔයාට කියන්න පුළුවන් වෙන්න ඕනේ මොකද ඔයාගේ බිස්නස් එකට වැරදි මොඩල් එක ඔබන්න ගියොත් වැඩේ වරදිනවා දැන් ලෝකේ ගත්තම බිස්නස් මොඩල්ස් ගොඩක් තියෙනවා එකක් දෙකක් තුනක් නෙවෙයි ගොඩක් ඒ නිසා මොකක්ද මේ බිස්නස් මොඩල්ස් විදියට තියෙන්නේ ලෝකේ ජනප්‍රියම සහ ජනප්‍රිය නැති ඒවා තියෙන්නේ මේ හැම දෙයක්ම සලකා බලලා ලෝකේ ප්‍රධාන බිස්නස් මොඩල්ස් 12ක් වාද මේ වීඩියෝ එකෙන් දැනගන්න ලෝකේ අතිශය ජනප්‍රිය ආයතන පවා මේ කියන්න යන 12 මොනාර එකක් තමයි පාවිච්චි කරන්නේ මොකක්ද ඒ 12 මේ හැම දෙයක්ම වීඩියෝ එකෙන් දැනගන්නවා කියන්න බෑ මේ 12 දැනගත්තට පස්සේ ඔයාට මීට කලින් හිතපු නැති බිස්නස් අයිඩියා එකක් උනත් ඔළුවට එන්න පුළුවන් අංක එක ට්‍රාන්සැක්ෂන් ෆී මොඩල් එක. දැන් මේක මේ කාලේ වල හරි ජනප්‍රියයි. මේකෙදි සිද්ධ වෙන්නේ ඔයා බයර්වයි සෙලර්වයි එකට කනෙක්ට් කරනවා. එකට කනෙක්ට් කරපු නිසා මේ දෙන්න අතරේ ගනුදෙනුවක් සිද්ධ වුණාම ඒ ට්‍රාන්සැක්ෂන් එකෙන් ෆී එකක් ඔයාට ලැබෙනවා. දැන් මේක ඔන්ලයින් වෙන්නත් පුළුවන් ඔෆ්ලයින් වෙන්නත් පුළුවන්. උදාහරණෙට හිතන්න ඔයා Amazon, Alibaba, eBay මේ මොනවා හරි platform එක ඔයාගේ product එකක් sell කරන්න දාලා තියෙනවා. දැන් මේක ඔයා කරන්නේ අනිත් කෙනාගේ platform එක ඔයාගේ platform එක නෙවෙයි. එයාගේ platform එක තමයි ඔයාවයි බයවයි connect කරේ. ඒ නිසා සමහර වෙලාවට මේව ගනුදෙනුවක් සිද්ධ වුණාම ඒ transaction එකෙන් පොඩි percentage පොඩි fee එකක් platform එකට ගන්න පුළුවන්. ඒක online එක example එක. offline ගත්තොත් හිතන්නවා real estate agent කෙනෙක්. real estate agent කෙනෙක්. ගයක් තියනවා ගන්න. ඔයා buyer කෙනෙක්ගේ ගෙදර විකුණන කෙනාට connect කරනවා. එහෙම connect කරපු නිසා ඒගොල්ලෝ අතරින් ගනුදෙනු සිද්ධ වුණොත් ඒකෙන් fee එකක් එනවා. transaction fee එක offline යදෙන උදාහරණයක්. අංක දෙක shared saving model එක උදාහරණයකට හිතන්න ඔයාගේ යාළුවෙක් කියන යාට පොඩි ඔෆිස් ස්පේස් එකක් තියෙනවා එයාගේ ඔෆිස් එකේ කරන්ට් බිල ඉලෙක්ට්‍රිසිටි බිල රුපියල් ලක්ෂයක් එනවා ඔයා ළඟ ගැජමැටික් එකක් තියෙනවා ඒ ගැජමැටික් එක ගිහලා දාපු ගමන් ඔයාට පුළුවන් ඒ ගැජමැටික් එක නිසා ඒ ලක්ෂ බිල රුපියල් 60,000කට අඩු කරන්න වාසිය කියද රුපියල් 40,000ක් ඔයා කියනවා හරි මං ඔයාට 40,000ක් ඉතුරු කරා ඒ 40,000ෙන් මට 150ක් වා දෙන්න. ඒ ඉතුරු කරන ගාණින් percentage එකක් ඔයලනවා. shared saving model එක. අංක 3. licensing fee model එක. ඔයාගේ මොනවා හරි නිර්මාණයක්, ඔයාගේ product එකක්, ඔයාගේ technology එකක්, ඔයාගේ software එකක්. ඔයා හොයාගත්තු මොනවා හරි දෙයක් ඔයා agreement එකක් ලියලා තව කෙනෙක්ට බාර දෙනවා ඔයා මේක පාවිච්චි කරන්න කියලා. ඒ වෙනුවට ඔයා එයාගෙන් licensing fee එකක් ගන්නවා. උදාහරණයකට අපි කරපු case studies බලුවොත් Disney එකේ example එක. Walt Disney Mickey Mouse character එක එයා තමයි නිර්මාණය කරන්නේ. ඒක නිර්මාණය කරලා ඒකේ rights අරගෙන ඒක යා දෙනවා distribution company එකවා මේක පාවිච්චි කරන්න. ඒ වෙනුවට මට licensing fee එකක් දෙන්න. මොකද මේක මගේ design එකක්. තව case study එකක් Lego case study එකේදී Lego ආයතනය Star Wars movie එකේ characters ලව ඒගොල්ලන්ගේ Lego style එකකින් cartoon එකක් විදිහට හදන්න ගියා. Star Wars කියන්නේ ඒගොල්ලන්ගේ characters. ඒ characters ලා ගත්තු නිසා ඒගොල්ලන්ට licensing fee එකක් ගියා. අංක 4 cost plus model එක මොනවාද ඒ හිතනවා construction company එකක් කරනවා customer කෙනෙක් කියනවා ගියක් හදන්න දැන් customer ඇවිල්ලා කියනවා මට මෙහෙම මෙහෙම ගියක් හදන්න ඕනේ ඔයා කියනවා මහත්තයා මෙහෙමයි දැන් මේ දවස්වල පොඩක් අමාරුයි construction කියන හැම දෙයක්ම ගන්න හැබැයි මම මහත්තයාට ඔයාගේ හිතේ පරිදි මම මේ ගේ හදලා දෙන්නම් raw materials දාන ඒවා බාසුන් නෙලව දාන එක සිමෙන්ති එක අනම් මනම් බ්ලොක් ගල් මේ ඔක්කොම මම ගානේ කරලා දෙන්න මම ඔයකො ටික හොයලා දෙන්නම් මාධ්‍යදීන් ඩිසයින් එක දෙන්න හිතේ තියෙන අදහස් ටික කියන්න හැම දෙයක්ම මගේ ගානේ වියදම් කරලා මම මේක කරලා දෙන්නම් හැබැයි ඒකට ගිය වියදම තියෙනවානේ ඒ cost එකට අමතරව 100ට 10ක් දාලා මට ගාණක් වෙනම දෙන්න cost එකට අමතරව අර 100ට 10ක් දාලා මට දෙන්න cost plus model එක අංක 5 පස්වැනි මොඩල් එක තමයි අවර්ලි රේට් මොඩල් එක. කොච්චරක් වැඩ කරනවද එච්චරට ගෙවනවා. දැන් මේ වගේ මොඩල් එකක් පාවිච්චි කරන්නේ කොයි වගේ වෙලාවකට? හිතන්න ඔයා ඇප් ඩෙවලොපර් කෙනෙක්. ඇප් ඩෙවලොප් කරන කෙනෙක්. කොයි කස්ටමර් එනවා මට මෙහෙම ඇප් එකක් දෙන්න මේව හදන්න ඕනේ කියලා. ප්‍රශ්නේ කියන්නේ කස්ටමර්ටත් හරි අදහසක් නැහැ 100ට 100ක් කොහොමද මේක end result එක වෙන්න ඕනේ කියලා. දල අදහසක් චිත්‍රයක් වගේ විතරයි තියෙන්නේ. ඉතින් ඔයාටත් ඒ නිසා හරියට උත්තරයක් දෙන්න බෑ මට මෙච්චරක් ඕනේ කියලා. මොකද එක දෙයක් කරාම අන්තිමට ගිවර වෙන්නේ වෙන දෙයකින්.
ඔයාට ෂුවර් නෑ. ඒතකොට මේ වගේ සිටුේෂන් එකක නම් මේ වගේ අවස්ථාවක නම් ඔයා ඉන්නේ ඔයා වැඩ කරන වෙලාවට ඔයාට චාර්ජ් කරන්න පුළුවන්. මොකද ඔයාට end result එක කරගෙන යන විදිය සම්බන්ධයෙන් පාර්ශව දෙකටම කිසිම අදහසක් නෑ. අවලි රේට් මොඩල් එක. හය වෙනි මොඩල් එක තමයි upfront plus maintenance. එහෙම මොනවාද? දැන් මේක හරි interesting මොඩල් එකක්. දැන් හිතන්න ඔයා මොනා හරි machine එකක් විකුණනවා. දැන් මේ machine එකේ ස්වභාවය තමයි machine එක විකුණනවට අමතරව මාස 3කට සැරයක් මාස 6කට සැරයක් ඒකේ maintenance එකක් කරන්න තියෙනවා. හිතන්න ඔයා මොනා හරි printer එකක් විකුණනවා කියලා ද office එකට. සමහර printers තියෙනවා ඒකේ maintenance එක කරන්නේ ඒක විකුණපු ආයතනයම තමයි. වෙන කාටත් ඒක කරන්න බෑ. එතකොට ඒගොල්ලෝ විකුණන්නේ පොඩි ගානකට. හැබැයි maintenance එකෙන් හොඳට හම්බ කරනවා. හොඳට හම්බ කරනවා. එතකොට ඒගොල්ලන්ගේ model එක තමයි upfront plus maintenance model එක. හත්වැනි මොඩල් එක තමයි consumable model එක. හිතන්න ඔයා ගාව හොඳ Starbucks coffee machines 15ක් තියෙනවා. ඔයාට හම්බුණා 15ක්. දැන් මේවා මාර ගණන් ලක්ෂ 15ක් විතර එනවා කියලා හිතන්න එකක්. ඔයා ගිහිල්ලා ටවුන් එකේ තියෙන පොඩි පොඩි ඔෆිස් වලට ගිහිනා මෙහෙමයි මං ගාව මෙහෙම coffee machines තියෙනවා. මේවා ලක්ෂ 15ක් එක machine එකක්. මං ඔයාට මේක ෆ්‍රී එකට දෙන්නම්. ඔයාට capital එකක් දාලා මේවා ගන්න අවශ්‍යද? මං ෆ්‍රී එකට දෙන්නම්. බටන් දෙක තුනක් ලැබුවොත් ඔයාට coffee, tea, nesty ඕන දෙයක් ඔයාගේ employees ලට හදා ගන්න පුළුවන්. ඉතාමත් ලේසි. මං මේක ඔයාට දෙන්නම්. හැබැයි මම මේක ප්‍රයිස් කරනවා ටී එකක් 100යි අරක 150යි මේක 200යි කියලා. ඔයාගේ එම්ප්ලොයිස් ලා ඒක පාවිච්චි කරන සැරේ සල්ලි දෙන්න බෑ. ඒ දෙන සල්ලි ටිකව මට දෙන්න. කන්සියුම් කරන විදිය අනුව මට සල්ලි දෙන්න. පාවිච්චි කරන විදිය අනුව මට සල්ලි දෙන්න. ටී ගන්න විදිය අනුව මට සල්ලි දෙන්න. ඔයා මැෂින් එකකට ප්‍රඥාවක් දෙන්න අවශ්‍ය නැහැ. ඒක තමයි කන්සියුමබල් මොඩල් එක. දැන් සමහර යුනිවර්සිටිස් වල එහෙම pool table ඒ වගේ මොනවාරි entertainment areas තියෙන්නේ. ඔයාට ගිහලා කියන්න පුළුවන් මොනවාරි යුනිවර්සිටි එකට මගේ ගානේ මම ඔයාට pool table එක දෙන්න. ඔගොල්ලෝ මේකට විඳන් කරන්න. හැබැයි ඔගොල්ලෝ මේ සෙල්ලම් කරන්න ඕන ස්ටුඩන්ට්ස් ලාගෙන් පොඩි චාර්ජ් කොස්ට් එකක් ගන්න චාර්ජ් එකක් අය කරන්න. ඒ චාර්ජ් එකම මට දෙන්න. කන්සියුමබල් මොඩල් එක. අංක 8 යූසේජ් බේස්ඩ් මොඩල් එක. කොච්චරක් යූස් වෙනවද කියන එක බලලා ඒ අනුව චාර්ජ් කරනවා. එක්සැම්පල් Amazon එකේ AWS සර්විස් එක. දැන් මේක ගොඩක් ඔන්ලයින් ස්ට්‍රීමින් වල යූස් වෙනවා. හිතන්න ඔයා ලයිව් එකක් යනවා. ඔයාගේ ඔඩියන්ස් එකත් එක්ක. ලක්ෂ ගාණක් මිනිස්සු බලනවා මේක. දැන් ඔයාට ඒකට AWS සර්විස් එක ඕනේ මොකද ට්‍රැෆික් එක වැඩි නිසා. මේ වගේ ට්‍රැෆික් එක වැඩි වෙලාවකදී AW සර්විස් එක උඩරිම එනවා යූස් කරන නිසා ඒ වෙලාවට යන ගාන ගාස්තුව වැඩි. පාවිච්චි කරන විදිය අනුව තමයි වැඩි වෙන්නේ. මේක නිකන් ඉලෙක්ට්‍රිසිටි බිල වගේ. ඉලෙක්ට්‍රිසිටි මීටරේ කැරකෙනන්නේ ඒ වගේ. මේකත් එක මොඩල් එකක්. යූසේජ් බේස්ඩ් මොඩල් එක. අංක 9 නම වෙනි මොඩල් එක ඔපරේටින් ඇන් මේන්ටනන්ස්. හිතන්න ලොකු කම්පැනි එකක් ඒගොල්ලගේ මොන හරි මැනුෆැක්චරින් එකක් කරන්න කෝටි 10ක ලොකු මැෂින් එකක් ගන්නවා. කෝටි 10ක්. වැඩේ කියන්නේ ඒගොල්ලන්ට ඒක ඔපරේට් කරන්න දන්නේත් නැහැ, එහෙම කරන්න කවුරුත් නැහැ. හැබැයි ඔයා දන්නවා. ඔයා වැඩ්ඩා මේ මැෂින් එක ඔපරේට් කරන්න. ඔයාව ගන්නවා ඒගොල්ලන්. ඔයා එනවා. ඔයා දන්නා ඔපරේට් මැෂින් එක ඔපරේට් කරන්න, ඒකෙන් ලාභේ වැඩි කරන්න දන්නා, ලෙඩක් ආවම හදන්න දන්නා, මේන්ටේන් කරන්න දන්නා, මේ හැම දෙයක්ම මැෂින් එක සම්බන්ධ දන්නවා. ඔයා එක්ස්පර්ට් මේකේ. ඉතින් ඔයා ආයතනයේ වෙනුවෙන් ඔයාගේ එක්ස්පර්ටිස් එක දෙනවා මැෂින් එක වැඩ කරන්න, මැෂින් එක පාවිච්චි කරන්න. ඉතින් ඔයා ඒ වෙනුවෙන් ඔයාට දවස ගානක් ගන්නත් පුළුවන්, සතියකට සැරයක් ගන්නත් පුළුවන්, මාස සැරයක් ගන්නත් පුළුවන්. ඒක ඔයාගේ ඩීල් එක මත තමයි. ඔපරේටින් ඇන් මේන්ටනන්ස් මොඩල් එක. 10 වෙනි මොඩල් එක తాවකාලිකව ඇක්සස් වෙන මොඩල් එක. ඒ මොනවාද? හිතන්න ඔයා ළඟ වෙන කාටවත් නැති දත්ත වගේයක් තියෙනවා. ඩේටාබේස් එකක් තියෙනවා. නැත්නම් වෙන කාටවත් ලේසියෙන් හොයා ගන්න බැරි ඔඩියන්ස් එකක් ඔයා ළඟ ඉන්නවා. නැත්නම් වෙන කාටවත් ලේසියෙන් ගන්න බැරි යූසර් බේස් එකක් ඔයා ළඟ ඉන්නවා. ඔයා මොනවද කරන්නේ? අනිත් මිනිස්සුන්ට తాවකාලිකව පොඩි වෙලාවකට ඔයාගේ ඔඩියන්ස් එකට, ඔයාගේ ඩේටා එකට, ඔයාගේ යූසර් බේස් එකට ඇක්සස් වෙන්න දෙනවා පොඩි මුදලක් අරගෙන. එක්සැම්පල් top jobs වගේ job posting platform එකක් ගත්තොත් ඒ platform එකේ මොනවද තියෙන්නේ? jobs තියෙන ආයතනවල දත්ත. ඒ දත්ත වලට මිනිසුන්ට ඇක්සස් වෙන්න දෙනවා. job හොයාගෙන එන කට්ටිය එතනට එන්නේ. ඒ එන නිසා top jobs එකේ post එකක් දානකොට ඒගොල්ලෝ මුදලක් අය කරනවා. TV channels ගත්තත්, media channels ගත්තත් උදාහරණයක් විතරට හවස 8 ඉඳන් 8 මාර වෙනකම් මේ වෙලාවේදී හොඳ ට්‍රැෆික් එකක් එනවා මේ ප්‍රෝග්‍රෑම් එක බලන්න. ඒ වෙලාවට ඔයාගේ ඇඩ් එක දාන්න දෙනවා මේ මොඩල් එක. YouTube channels ගත්තත් එහෙම තමයි. 11 වෙනි මොඩල් එක ෆ්‍රැන්චයිස් මොඩල් එක. දැන් මේක ගැන අපි වැඩිම මොකුත් කියන්න යන්නේ නැහැ. මොකද ෆ්‍රැන්චයිස් මොඩල් එක සම්බන්ධයෙන් වෙනම වීඩියෝ එකක් අපි කරා. ඒකෙදි මේකේ භාවිතාවන ප්‍රධාන concepts 3ක් ගැන අපි වෙනම කතා කරමු. ඒ නිසා ඒක ගැන ඔයාලට වැඩිදුර විස්තර දැනගන්න කැමති නම් ඒකේ link එක description එකේ තියෙනවා. කැමති නම් ඔයාලා මේ වීඩියෝ එක බලන්න පුළුවන්. අංක 12
දොළොස්වැනි මොඩල් එක අවසාන මොඩල් එක සබ්ස්ක්‍රිප්ෂන් මොඩල් එක වාට කන්ටෙන්ට් එකක් ප්‍රොඩක්ට් එකක් සර්විස් එකක් වීඩියෝස් මේ ඕනම දෙයක් ඔයාට මාසෙට පොඩි ගාණක් කරගෙන සබ්ස්ක්‍රිප්ෂන් එකක් විදිහට මිනිසුන්ට දෙන්න පුළුවන් Netflix, Amazon Prime, Disney, Hulu, මේ ඔක්කොම කරන්නේ ඒක තමයි. මාසෙට සබ්ස්ක්‍රිප්ෂන් ෆී එකක් අරගෙන කස්ටමර්ට unlimited මේ content වලට access වෙන්න ඒගොල්ලෝ අවසර දෙනවා. ඒ වගේම සමහර subscriptions තියෙනවා. ඔයාට මාසෙට සැරයක් මොනවා හරි හොඳ perfume kit එකක්. Perfume දාලා පොඩි box එකක් ඔයාට ගෙදරට එනවා මාසෙට සැරයක්. ඔයා subscription එකක් විදිහට තමයි ඒක ගෙවන්නේ. Right. ඉතින් වීඩියෝ එකේ මුලින්ම කිව්වා වගේ දැන් මේ කීප මොඩියුල්ස් 12 තියෙනවානේ සමහර බිස්නස් තියෙනවා එකක් නෙවෙයි දෙකක් නෙවෙයි කිහිපයක් මේගොල්ලන්ගේ බිස්නස් එකට පාවිච්චි කරනවා. ඉතින් ඔයාගේ බිස්නස් එකට ගැලපෙන්නේ මොනවාද කියලා ඔයාලට තේරුම් ගන්න නම් සජෙස්ට් කරන දේ තමයි ආයෙත් වීඩියෝ එක බලන්න. නෝට්ස් ලියාගන්න. ඔයාට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ඒක ගැන තවත් වැඩියෙන් හොයන්න. මේ විදිහට මේ මොඩියුල් සම්බන්ධ හොඳට ස්ටඩි කරලා ඔයාගේ බිස්නස් එකට ඇප්ලයි කරන්න පුළුවන් මොනවාද? ඔයා දැන් කරන එකට ඔයාට තව මොන හරි විදියක් ආදායමක් කෙනෙක් විදිහ හදාගන්න පුළුවන්ද? නැත්නම් ඔයා අනාගතයේදී පටන් ගන්න එකට කොහොමද මම හරියන එකක් තෝරගන්නේ කියන එක ඔයාටම තීරණය කරන්න පුළුවන්. Right. Business world එකේ පාවිච්චි වෙන business models 12ක්. ඔයා දැන් A to Z දන්නවා. මේවා සංකීර්ණ දේවල්. ඉතාමත් සරල භාෂාවකින් ලංකාවේ ඕනම කෙනෙක්ට තේරෙන විදිහට අපි සරල කරලා ඉවරයි. වැදගත්කමක් වටිනාකමක් අනිවාර්යයෙන්ම තියෙනවා. පුළුවන් හැමෝටම ෂෙයා කරන්න දන්න හැමෝටම ෂෙයා කරන්න ඔයගේ එම්ප්ලොයිස්ලා වෙන්න පුළුවන් පාර්ට්නර්ස්ලා වෙන්න පුළුවන් ස්ටුඩන්ට්ස්ලා වෙන්න පුළුවන් ඔයගේ බිස්නස් පාර්ට්නර් වෙන්න පුළුවන් මේ හැමෝටම මේක ෂෙයා කරන්න ඊළඟ වීඩියෝස් වලට ඔප්ෂන්ස් දෙකක් ලබා දෙන්න පළවෙනි එක රිචඩ් බ්‍රැන්සන් ආයේ මතක් කරනවා රිචඩ් බ්‍රැන්සන් සම්බන්ධ කේස් ස්ටඩියක් කරනවා කමෙන්ට් නම්බර් 1 නම්බර් 2 අපි මිස්ටර් බීට් සම්බන්ධයෙන් වීඩියෝ එකක් කේස් ස්ටඩියක් කරා ඒ නිසා පියුඩිපයි සම්බන්ධව කේස් ස්ටඩියක් කරන්න හිතුවා කැමති නම් කමෙන්ට් නම්බර් 2 කියලා කමෙන්ට් කරන්න Number 1, number 2, වැඩිම comments එන එක ඊළඟ videos වලින් ඉක්මනට video එකක් විදිහට release කරන්න අපි සූදානම්. Simplebooks channel එක subscribe කරලා නැත්නම් මතක ඇතුව අපේ channel එක subscribe කරන්න. Subscribe කරනවට අමතරව bell icon එක click කරන්න අමතක කරන්න එපා. ගිනු පොතේ හැමතැනම දාන නිසා ඔබේ ගනුදෙනු ඔක්කොම අපලිවිලටද තියෙන්නේ. කුඩා ව්‍යාපාර හිමිකරුවෙක් විදිහට ඔබට හරි තීන්දුව తీරන ගන්න ඒක ලොකු බාධාවක්ද? ඒ කරදරකාරී CR පොතෙන් දැම්ම නිදහස් වෙලා Shopbook app එකට set වෙන්න. කුඩා ව්‍යාපාරිකයන් වෙනුවෙන්ම හදලා තියෙන ලංකාවේ පළවෙනි app එක. ෆෝන් එකකින් access විය හැකි English, Tamil, සිංහල කියන භාෂා තුනෙන්ම සමන්විත 100%ක් ආරක්ෂාකාරී භාවිතා කිරීමට පහසු app එක. Customers ලව app එකට add කරලා automated payment reminders යවන්න. ඔබගේ ව්‍යාපාරයේ මුදල් සියල්ල track කරන්න. ගනුදෙනු සියල්ල තත්පර ගානකින් කළමනාකරණය කරගන්න. Supplier reports ක්ෂණිකව යවන්න. ඔබේම කියලා බිස්නස් කාඩ් එකක් ඩිසයින් කරගන්න. දැන්ම Shopbook app එක ඩවුන්ලෝඩ් කරගන්නා